දවසක් තොප්පි වෙලෙන්දෙක් පිටිසර ගමක වෙළඳාම යන්න පිටත් වුණා. බොහෝ දුරක් මේ තොප්පි වෙලෙන්ද ඇවිදගෙන යනකොට එයාට ගොඩක් මහන්සි හිතුණා. ඉතින් මේ තොප්පි වෙලෙන්ද එතන තිබුණු ලොකු ගහක් යටට වෙහෙස නිවා ගන්න කියලා හිතලා පොඩ්ඩක් ගැලවුණා. අවටින් හමන් ආපු සීත සුළඟත් එක්ක මේ තොප්පි වෙලෙන්දට හොඳටම නිින්ද ගියා. ඔන්න දැන් තොප්පි වෙලෙන්ද ගොරෝගොරෝ නිදි. ඔන්න ඔය අතරේ ගහ උඩ හිටපු වඳුරු රංචුවක් හිමින් සීරුවේ බිමට බැහැලා තොප්පි ටික අරගෙන වඳුරු රංචුව නැවතත් ගහ උඩට නැග්ගා. ඊට පස්සේ එක පාරටම නිින්දෙන් අවදි වුණු මේ වෙලෙන්ද වටපිට බලන්න පටන් ගත්තා. තොප්පි ටික නම් හැබැයි පේන්න තිබුණේ නැහැ. ඔහු ගහ උඩ බැලුවා. වඳුරු රංචුව තොප්පි ටික ඔක්කොම දාගෙන මේ වෙලෙන්ද මොහොතක් කල්පනා කළා. මං කොහොමදයි මේ තොප්පි ටික ගන්නේ? මම මගේ ඔළුවේ තියෙන තොප්පිය අරන් විසික් කරන්න ඕනි. එහෙම හිතපු මේ තොප්පි වෙලෙන්ද එකවරම ඔහුගේ හිසේ තිබුණු තොප්පිය මේ වඳුරු රංචුවේ ඉන්න පැත්තට විසිකලා. ඊට පස්සේ මොකද දන්නවද උනේ? මේ තොප්පි වෙලෙන්දගේ උපාය වැඩ කළා. ඉතින් මේ මෝඩ වඳුරු රංචුවත් එයාලගේ ඔළුවේ තිබුණු තොප්පි ටික අරගෙන මේ වෙලෙන්ද ඉන්න දිහාවට විසිකලා. තොප්පි වෙලෙන්ද ඉක්මනට තොප්පි ටික අරගෙන එයාගේ බෑග් එකට දාගත්තා. මේ තොප්පි වෙලෙන්ද තමන් කළ නුවණක්කාරකම ගැන හිත හිත තොප්පි වෙළඳාම යන්න පටන් ගත්තා. පෙරටත් වඩා වැඩි උනන්දුවකින් වෙළඳාම ගියා. අපි කවදාවත් අනුන් කරන දේ කරන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ නැත්නම් අපිටත් වෙන්නේ මේ වඳුරු රංචුවට උන දෙයමයි.